I'm <laughs> sorry. ම් පන්න පින්වස් සෑමසුලි දෙනාටම තෙරවන් සරණයි භාග්‍යවතුන් වහන්සේ කිරෙහි සද්ධාව දවුණු කරමින් තමම් පිළිබඳව බුද්ධිය, තමම් පිළි බඳව සොයන විමසීම දවුණු කරන්නට වෙහෙසෙන සියලූම දෙනාට උපනශ්‍රයක් වීම පිණිස සද්ධර් මනුශාසනාවක් සිද්ධ කරන්න බලාපොරොත්තුව වන්නේ. අද දවසේදී ලැබිලතින ප්‍රශ්නත් ඒවගේම සාකච්ා කරන බලාපපුරොතු වන්නේ නිවන් දැකීම පිණිස නැත්තම් සත්්‍යය අවබෝධ කරගැනීම පිණිස අප කළයුත්තේ කුමක්දයන්න මේ අර්ථය මේ ධර්මය සාකච්ඡා කරන්නට මේ බද්‍ර කල්පය ඒකාලෝක කළ මහා බද්‍රකල්පය ඒකාලෝක කළ කකුසඳ ඕෝනාගම කාශ්‍යප ගෞතම සහ මතු අනාගතයේ පාල වනවායි විශ්වාස කරන ගේම අප අදහන සුගතතතාගත මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ඇතුළු ධර්මය ගුරු කරගත්තා වූ ධර්මය ජීවමාන කලා වූ සතවය නතරම එපදිලා සත්වයා නතරිින් මානු ලිප්ත වෙච්ච සම්බුදු පිවරුජාණන් වහන්සේලාගෙන් අවසරයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශාසනය ගොරුතන්හි තබාගෙන සුගතතතාගත අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ඒතුම් සද්ධර්ම පරියාය දේශනා කරනට එදුනා දේශනා කරන්නට එදනා වූ ඒ උතුම් සද්ධර්ම ධාතුව තුන් ලෝකවාසී තුන් ලෝක සත්ත්වයන්ට මහා ආශිරුවාදයක් විහිදුවාපතුරුවා හරිමින් අදරත් විරාජමානෝ වැඩවාසිහි කරනෝ ඒ උතුම් සද්ධර්මධාතුවෙන් අංශු මාත්‍රයකෝව බෞදධ කරගන්නට කෙනෙක් බෙහෙසෙනවා නම් එසේ වෙහෙස මහන්සි වෙන සහෑම සුලු දෙනෙක්ම තතාගත බුදුරජාණන් වහන්සේලා පිළිසරණ කරගතයතුයි සද්ධර්මධාතුව පිළිසරණ කරගතයතුයි ආරිය මහා සංගරත්නය පිළිසරණ කරගතයතුයි පිළිසරණ කරගත යුත්තා වූ තතාගත බුදුරජාණන් වහන්සේලා මුල් කරගනිමින් ධර්මය අවබෝධ කරගන්නට වෙහෙසෙනවා නම් අප සෑමසිලු දෙනාටම මේ ජීවිතය පිළි බඳව අර්ථයක් ධර්මයක් විවරණය කරගන්නට සිද්ධ වෙනවා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මුණගැසීම පිණිස පැමිණි තරා බ්‍රහක්්මනයෙක් ඒ බ්‍රහක්්මණයා තතාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා යම් කාරණාවක් විමසනවා. ඒ විමසන කාරණාව තමයි ඔබ වහන්සේ දේශනා කරන ධර්මය මොහක්ද. ඔබ වහන්සේ පෙන්නෙන දහම මටත් ඉගෙනගන්න ආසාවක්තියෙනවා ඒක ඉගෙනගන්න, ඔබහන්සේ පෙන්නෙන ධර්මය මොකක්ද ඔබහන්සේ පෙන්නන මේ අර්ථය මොකක්ද ඒක තේරුම් ගන්න ම මොනවගේ දෙයක් ද කරන්ඩෝනය කියන කාරනාව මෙන්න මේ අර්ථය විවරණය කරපු වෙලාවිදිී ඒ බ්‍රහක්්මන පුරුෂයා අහපූ ප්‍රශ්නයට තතාගත බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ උත්තරයක් විග්‍රහ කරනෝ ඒ තමයි ඔබට දරුවෝ සිටිනවාද වෙලාව අර බ්‍රහ්ණය කියනවා එහෙමයි මට දරුවෝ ඉන්නෝ ඉට පස්ස හනවා ඔබට ඥාති වන පිරිසට දරුවෝ ඉන්නවාද. ඉට පස්ස කියනවා එහෙමයි මගේ ඥාතිීන්ටත් දරුවෝ ඉන්නෝ ඉට පස්සේ හනවා ඥාති නොවන්න පිරිසට දරුවෝ ඉන්නවාද. එහෙමයි ඥාති නොවන පිරිසටත් දරුවෝ ඉන්නෝ. ඊට පස්සේ විග්‍රහ කරනවා ්‍රතාගතයන් වහන්සේ අහනවා ඔබගේ දර මියගියොත් ඔබට කෙසේද දැනෙන්නේ ඒක මට දරාගන්න බෑ බුදු හාමුදුරුවනේ ඒක මට ඉවසසා ගන්න බෑ බුදු හාමුදුරුවනි ඊට පස්සේ හනවා ඔබගේ ඥාතීන්ගේ දරුවෝ මියගියොත් ඔබට කොසේද දැනන්නේ එතකොට කියනවා ඒත් මට ඉවසාගන්නට බැහැ හැබැයි එත් මට දුකක් ඊට පස්සේ ඔබගේ ඥාති නොමන පිරිසගේ දරුවම ගයොත් ඔබට කිසිේද දැනින් එතකොට පෙන්නෙනවා එය සම්බන්ධව වැඩි අදහසක් මට නැහැ නමුත් මට යම් කිසි දුකක් තියන්න පුළුව නමුත් මට ඒ පිළිබඳව පැඩි අදහසක් නෑ කියන කාරනාව ි මෙතනින් බුදු හාමුදුරෝ නිමිත්තක් කරගෙන දේශනාව සිද්ධ කරන්න. දරුව අපි හැමෝගෙම ජීවිතවල ළමාකාලෙවේවා තරුණ කාලේ වේවා වැඩිහිටි අවදිය වේවා අපි දරුවෝ කියන ස්වභාවය තුළ ජීවත් වෙනෝ දැන් දෙමාපියන්ට දරුවෝ ඒ වගේ මොතමයි ඒ දරුවෝ කවදරි දෙමාපියන් වෙනකුට ඒ දෙමාපියන්ට දරුවෝ හම්ඹුවෙනෝ මේ විදිහට දරුවෝ දෙමාපියෝ දෙමාපියෝ දරුවෝ විදිහට යන සසර ස්වභාවය තුළ මේ බ්‍රහක්්මණයා දෙමාපියෙක් විදිහට තමයි බුදු හාමුදුරුවන්ගෙන් මේ ප්‍රශ්නය හන් අන ප්‍රශ්නය තමයි ඔබට දරුවෝ සිටිනවාද එහමයි ඔබගේ ඥාතීන්ට දරුවෝ සිටිනවාද එහමයි ඥාති නොවන පිරිිසට දරුවෝ ඉන්නවාද එමයි ඒ ඥාති නොවන පිරිසගේ දරුවෝ මිය ගියොත් ්‍රහ්මණයකින ඒක මට වැඩිය දැනෙන්නේ ඊ ඔබගේ දරුවෝ මිය ගියොත් ඥාතින්ගේ දරුවෝ මිය ගියොත් එත් මට වැඩිය ගෝචරණෑ නමුත් මට දුකයි මොකද මගේ ඥාතිනේ ඊට පස්ස පෙන්නෙනවා ඔබගේ දරුවා මිය ගියොත් ඒ කෙසේද ඔබට දැනෙන් ඔබගේ දරුවවා ගයොත් ඔබ ඒක කෙසේ ඔබට දැනෙන්නේ තුර පෙන්ඩෙනවා මගේ දරවා මිය ගියොත් මට දරාගන්න බෑ. ඊට පස්සේ මගේ ඥාතිී නොවන පිරිසගේ දරුවා මිය ගියෝොත් එයමට සාමාන්‍ය වෙයි නමුත් එකත්දුකක් හැබැයි ඥාති නොවන පිරිසගේ දරුවවා මී ගියොත් ඒ එක මට දැනෙන් න්නේනේ. මෙතන තියෙනව අප පින්වතුන මගේ කරගත්ත සහ අපේ කරගත්ත දේ අර්ථය. මගේ කරගත්ත අර්ථය ත මයි මගේ දරුව සහ මගේ ඥාතින්ගේ දරු අපේ කරගත් අර්ථයත් එතන්ටේ නොව ැනෙ මගේ සහ අපේ කියන අර්ථය මම මගේ අපි අපේ දැ මම මගේ සහ අපි අපේ කියන අර්ථයට තේරුම්ගත්තොත් මම මගේ අපි අපේ මම මගේ අපි අපේ මම මගේ ඒළඟට අපි අපේ තැ මේ අපිට දැන නොනේද අර ්‍රහ්ණය අර්ථය අපි දැන් විග්‍රහර ගනිින් බුදුරජාණන් වහන්ස පෙන්ඩම් හදර ධර්මය අපි අපි තුලින් තේරුම් ගන්න මහසවේමු මම මගේ කරගත්ත දල් අපි අපේ කරගත්ත දේවල් අපිට දැනනෝ හැබැයි මම මගේ කරගත්ත නැති අපි අපේ කරගත නැති දේවල් කොච්ර මේ ලක අපි හම්ිනෝ. ඒ අපිට දැනවද. උදාහරණයක් කොරෝණ වසංගතය අපි විශ්වාස කරනවා චීනෙන් තමයි ආරම්භ වඋනේගියල් ලංකාවි සම්මති. ඉති චීනයෝග ආරම්භ වනා කියල අපිට ගානක් තිබ්බේ නෑ. නමුත් කොරෝණ වසංගතයේ ව්‍යා්ත වෙලා යනකොට ඒ කොරෝනා වසංගතය මේ රටටාවට පස්සේ. ඕවුන් ඒක. ලංකාවාසී පිරිසට හොඳට දැනන්න ගත්තා. හොඳට දැනන්න ගත්තා. ඇයි දැනන්න ගත්තේ කොරෝනාව දැන් අපේ රටේ ප්‍රශ්නයක් වෙච්ච නිසා. මෙන්න මේ අර්ථය හොඳට බලන්න ප්‍රශ ප්‍රශ්නය විදිහට තේරුම් ගන්න නැතිතාකල් උත්තරය හරියට විවරණය වෙන්නෙ නෑ. අයි කියනවා ප්‍රශ්නය ප්‍රශ්නය විදිහට තේරුම්ගන්න නැතිතාක් කල් නිවරදි අයුරං විවරද වෙන්න නෑ. නැවත කියනවා ප්‍රශ්නය ප්‍රශ්නය විදිහට තොවරුම් ගන්නැති තාක්කල් ප්‍රශ්නය ප්‍රශ්නය විදිහට අවබෝධ කරන්න ඇතිතාක්කල් උත්තරය අවබෝධ වෙන්න නෑ. තුොඩු උත්තරය අවබෝධ වෙන්න නං ප්‍රශ්නය විවරණය වෙන්නට ඕනි. ප්‍රශ්නය විවරණය වන්න නං ප්‍රශ්නය අපිට දැනන්නට ඕනෙ. ප්‍රශ්නය අපිට දැනන්න නං අපි අපි ගැන හොයන්න ඕන භාග්‍යවතුන් වහන්සගේ අවාද වඩා වෙදගත් වන්නේ අනුන් ගැන සිවීමද තමන් සොයා අවබෝධ කරගැනීමද බද්ධ වක්ගේ කුමාරවරුන්ටු කරපු දේශනාව වඩා වෙදගත් වන්නේ අනුන් ගැනසිවීමද තමන්ම අවබෝධ කරගැනීමද කිනාර්ථය අනුන් ගැන සොයන්න වෙහෙසනවා නම් යමෙන් ඒක බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නිරර්ථක කාරණාවක් විදිට ොකද මේ ලෝකයේ අනුන් ගැන හොයලා අපිට ඉවර කරන්නට බෑ හැබැයි කවුරු හරි කෙනෙක් තමංව හොයාගන්න මහන්සි වෙනවා නම් තමංව අවබෝධ කරගන්නට තමංව තේරුන්ගන්නට ජීවිත අව බෝධය මතුකර ගැනීම පිණිස වෙහෙසෙනවා නම් එසේ වෙහෙසන සෑමසිලුදනෙක්ටම තෙරුවනේ රැකවරණය අදටත් ජීවමානයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනය බුද්ධ ශාසනය නිරන්තර සත්වයාට පිළිසරණවන්නටම පිහිටවන්නක්. ඒය ශාසනය අබුද්ධෝත් පාද කාලවලදි අපිට හම්බිණි නෑ. ඒක බුද්ධෝත් පාද කාලේකදී මයි අපිට හම්බුවෙන්නේ. බුද්ධෝත් පාද කාලයකදී ශාසනය තේරුම්ගන්න මහන්සි වෙනවා නම් අපි, ගැන සොයන්නට ඕන අපි ගැන සොයන්නට යන ගමනේදී බුදුරජාණන් වහන්ස පෙන්නෙනවා යම් ක්‍රියාවක් කරන්නට පෙර කරන මොහොතේ කලාාට පස්සේ වචනයක් කතා කරන්න පෙර කතා කරන මොහොතේ කතා කලාට පස්සේ සිතුවිල්ලක් සිතන්නට පෙර සිතන මොහොතේ සිතුුවට පස්සේ ඒ ක්‍රියාව ඒ වචනය ඒ සිතුවිල්ල තමන්ගේ නිවනටත් අනුන්ගේ නිවනටත් කොච්චර සාර්ථකද ගෝචරද සප්‍රායද සම්මෝහද කියන කාරණාව පිම්ම සන්න කියන අරථය බුදුරජාණන් වහන්සේ ගේ අනුශාසනාව. තමන්ගේ නිවනටත් අනුන්ගේ නිවනටත් ඇයි පංවතුනේ තමන්ගේ නිවන විතරක් කිී වෙනත්තේ. බුදු හාමුදුරුව දේශනාව පෙන්නෙනවා මෙ ලෝක සත්‍යයාගේ අසරනකම තේරුන්ගන්නෙ හරි අමාරුයි. ලෝක සත්‍යයාගේ පැවැත් මේ වැරැද්ද තේරුම් ගන්නක හරි අමාරුවට. තුළ අස්සරණකම පැවැත් මේ වැරැද්ද තේරුම් ගන්නේ යනකොට අපි අපි ගැන විතරක් නෙමෙයි අනෙත් ඇයි ගැනත් හිතන්නට ඕනි පරත්තන් පටිපච්චද. පැවිද්ධගේ කාර්යභාරය එකයන්නේ පැවිද්දා කියන්නේ සත්‍ය සොයන්නු ශ්‍රමණ සම්ප්‍රදාය ශ්‍රමණ සම්ප්‍රදාය කියන තැනට එනකොට භික්ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කියන හතර කොට්ටාසයඒකට අයිති එදා බුදුරජාණන් වහන්ස වැඩහිට පුකාලේදී අපි දන්නවා බ්‍රහක්්මණ වයිශ්‍ය ශ්‍රස්ත්‍ර ශස්ත්‍රීය ශුද්‍රහ කියලා කුළ හතරකින් සත්‍යොයාගෙනාව දැන් අද ඒකොළ සම්ප්‍රදාය නිමේතියෙන් අද ලංකාවේ අපේ වගේ රටවලු තියෙන්නේ ෆස් Class second ලා thirdතුත් ඇති නැත්තං සිංහල බොදු දමිල්ල බොදු ඉස්ලාම් බුදු ඔයාදී වශයෙන් ආගම් වර්ග ජාතිවිදියට යද බෙදිල තියෙන්. එතකොට ඉදා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී අපි දන්නා ආකාරයට බ්‍රහක්්මණ, ශස්්‍රීය, වයිශ්‍ර, ශුද්‍ර කියන කුලබෙදීම තිබ්බට අද තියෙන්නේ ඒ බෙදීම නෙමෙයි. අදද තියෙන බෙදීම තමයි සිංහල දෙමල මුස්ලිම් සහ, කුත්්බ ගාදී ජාති ඒවගේම තමයි අද සමාජයේ තුළ සිංහල කියන පිරිසත් විවිධාකාරයෙන් බෙදිල තියෙනෝ. ඒ ගොල්ලොත් ආර්ථික වශයෙන් තියෙන තත්ත්වයන්න නුව බෙදිල තියනෝ සාමාජී වශයෙන්තියන තත්ත්ය නුව ෙදිල තියනෝ ආගමික තත්වයන නුව බෙදිල තියනෝ විධාකාරර්ථයන්ගෙන් ඒගොල්ලෝ බෙදීවෙන් වීන්නවා. ඒවගේම තමයි සිංහල පිරිසක්නෙමේ දෙමල පිරිසත් මෙරට ඉන්න දෙමල පිරිස කියන කට්ටියත් ඒ ගොල්ලොත් එහෙමයි ඒ විදරන්නේ මේ මුස්ලිම් කියන පිරිසත් එහෙමයි ඒ ගොල්ො අතරත් විධාකාර බෙදීම් තියන සල්ලි තියන කට්ටිය සල්ලින ඇැතිකට්ටියය උසස්කට්ටිය ධනයෙන් උසස්කට්ටිය ධනයෙන් පහත් කට්ටිය බලයෙන් උසස්කට්ටියය පහත් කට්ටිය ඒ විදියටත් බෙදනවා ඒවගේම තමයි ඒවගේම තමයි බර්ග ජාතිකයව් තකොට සිංහල දෙමල මුස්ලිම් බර්ග කියන මෙන්න මේ සතර කොට්ටාසයම බෙදීමෙන් යුක්තයි. මොන බෙදීමෙන්ට යුක්ත ඒ සෑම සුලු දෙනාම ඒ සෑම සුලු දෙනාම ඒ සැම දෙනාම ජාතියානුව වර්ගයානුව ආගමානුව බෙදිලඉන්නෝ. හැබැයි කොහොම කොහෙෙන් බෙදලා හිටියත් අපි හැම දෙනාම මේ ලෝකීප දෙන්නේ මනුස්සයෝ විදිහට දෙවී යෝ විදිහට බ්‍රක්්මයෝ විදිහට ප්‍රේතයෝ විදිහට තරිසනුන් විදිහට පිසාචයන් විදිහට නිරිසතුන් විදිහට අසුරයන් විදිහට ඔය විදිහට මේ ලෝකේ තුළ බෙදීම්සාහගත පදනෝ අන්ඩජ ජලාබුජ සංසේජද ඕපපාතික කියලා හතර කොටසකින් සත්ත්‍ය යන්නුව විදීවෙන්වෙනෝ අන්ඩජ කියන්නේ බිත්තර කටෝකින් ඉපදින පිරිස. සමවෙන්න ඔවු අන්ඩජකයන බිත්තර කට්ටකින් ඉපදන පිරිස. ජලාබුජ කියන්නේ මෞගේ තරලෙකින් ඉපදෙන පිරිස දැන් ඔබාපවිදලාල දන ලාබුජ. ඒ වගේම තමයි සංසේජද සංසේජන සත්‍යයෝ කියල කැනෙවක් ක්‍රමි සත්තු ඒවගේම පණුවෝ ඒ වගේ තැන්තැවල වහලයින්නන සත්තු. පනෝ වගේ සත්තු ඒවගේ මර කොම්පෝස්ට් බැරල්වල වගේ වහලයින සත්තු. අන්න සංසේජිද සත්තු ඒවගේම තමයි ඕපපාතික ඕපාතික ක සත්ව කොටස්සරට අහිතිව වෙන ප්‍රදධ සත්ව කොටස දේව සත් කොට බ්‍රක්්ම සත්ව කොට කියෙන පිත් පහල වෙනවා. මෙන්න මේ පහල වෙන වැඩ පිළිවල තමයි සංසාරය උපපාදය පහලවීම ජාතිය මේ ජාතිය සකස්වුවීම තේරුම් ගැනීම තමයි සසර තේරුම් ගැනීම. සසර තේරුම් ගන්නවා කියෙන තැනට එෙනකොට අපි සෑම සවරුදනාම මේ ඉර හඳ යට ඉර හඳ යට මේ ඉරහඳ යට පරිසරය තේරුම් ගන්න ටෝනි. අපිඒට කියනවා ස්වභහ ධර්මය තේරුම් ගන්නවා කියලා. ස්වභහව ධර්මය තේරුම් ගන්න යනකොට හඳේ කලාව වෙනස් වෙනකොට ඉරේ ගමන වෙනස් වෙනකොට අපි ඒකත් එක්කේ කෙන ඉරේ ගමනත් හඳේ ගමනත් වෙනස් වෙනකොට මේ රිතු විපර්යාස ඇතිවීම සමාජ පරිසරේ තුළ විධාකාර ප්‍රශ්න ගැටළු ඇතිවීම මේ තේවලුත් අපි අපේ පරේෂණයට යොමු කරගන්නට ඕනෙ. මොකද මේ ප්‍රශ්නය අහන්නේ නිවන් දැකීමට අපි කළ යුත්තෙකුමක්ද. හොඳට මතක තියාගන්න සුගත තතාගත බුදුරජාණන් වහන්සේ නමකගින් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාභක පරපුරෙන් ඔය ප්‍රශ්නය ඇහුවොත් ප්‍ර්නයට සමස්ත උත්තරයක් විග්‍රහ කරන්න ටෝනි. සමස් උත්තරය විග්‍රහ කරනවා කියල කියන්නේ. සසර විවරණය කරන්නට දක්ෂවෙන්න ටෝනි. සසර විවරණය කරනවා කියල කියන්නේ. මම මාව පෙන්නුම් කරනවා කියනක. නැත්තං මම මාව අවබෝධ කරනවා කියන එක. තම තමංව පිළිසරණ කරගෙන තමංව, අවබෝධ කරන වැඩපිළිවෙල තමයි සසර, තේරුම්, ගැනීම, සසර තේරුම්, ගැනීම, සසර, තේරුම් ගැනීම. අපේ පැරණි මුතුන් මිත්තු හෝ ඕකට හරි ලස්ස නාර්ථයක් කිව්වා. ඒ තමයි අහස බලාමොළු අහසම පිරික්සූ, පොළව බලාපොළවෙෙන් වැඩගත්තුූ අහස පොළව මැද බුදු වනමිනිස්සු, අපට කිව්වේ හිරු දෙවිඳුගේ මිනිස්සු ඒ කිව්වේ අපේ පැරණිමුතුන් මිත්තුවෝ ධර්මාණුකුලාාර්ථයෙන් කිව්වොත් ඒ කියන්නේ අහස පැත්තට කියන්නේ දැන් අපි මේ මහපොලවඩ හිටගෙන ඉන්නකොට අපි අහස දිහා බලන්නේ හැමතිස්සම සතුටක් සොම්නසක් ඇතිවෙනකොට අපි සමහල්ලාවට අපිට උදව්කරපුවායට ඒ වගේම තමයි අපිට යහපත කරපුයට අහසට අධදක දිගෑරලා පින් දෙනවා මෙන්න මෙහෙම ම ැලති න අප පැරණ ච්ච ම සීයලා මේ විදියට හසර ස්තුූති කරනවා දෙවියන්ට ස්තුූති කරනවා හැමදිනටම තැන්කව කියලකනවා දෙවියන්ට පින් අනු මෝදන් කරනවා අහස බලාහසම පිරික්සූ තොකට දේව ස්වභාව ප්‍රක්්ම ස්භාවය ගෙනගෙනෙකුට අපි කතා කරන හස පැත්ට. උඩ පැත්තට උඩ පැත්තට උඩ පැත්තට පොලව බලා පොලවෙෙන් වැඩ ගත්තු අපි පොළලව ගෙන කතා කරනකොට කතාරන යට පැත්තට යට පැත් යට පැත්තට ආස සහ පොළවකි වහම අහස කියල කියන්නේ උඩ පැත්තට කියල කියන්නේ ධර්මතාවේ යහ පත් පැත්ත හොඳට තෝරගන්න යහපත් ධර්මතාව නම ධර්මතාවේ යහ පත් පැත්ත ධර්මතාවේ යහ පත් පැත්ත ධර්මතාවේ යහ පත් පැත්ත තමයි අපි ඕගොල්න්ට පේනවානං මෙන්න මේ ධර්මචක්‍රය ධර්මචක්‍රය මේක අටකට කරැකිෙන ධර්මතාවේ යහපත් පැත්ත නම් ලා යස සැප්‍රසසා ලා යස සැප්‍රසසා ලා යස සැප්‍රසsa ගොට පේනවා ධර්ම චක්‍රය තකොට ධර්මය චක්‍රයක් මේ චක්‍රය කැරකිනු ලාබ යස සැප ප්‍රසංසා ලාබ යස සැප ප්‍රසන්සා ලාබ යස සැප ප්‍රසංසා එතකොට මේකේ අයපත් පැත්වය මොකදද අලාභ අයස දුක නිදා ලාබ අලාභ යස අයස නිදා ප්‍රසංසා සැප දුක පින්තුන අයි බලන්න යහපත් අහපත් ධර්මය නමේ ධර්මතාවේ යහපත් පැත්ත ධර්මතාවේ අයහපත් පත් ධර්මය මැද ලාභ අලාභ යස අයස නිඩා ප්‍රසංසා සැප දුක නැවත ලාභ අලාභ ලාභ අලාභ යස අයස නිදාා පසසා සැප දුක එතකොට ධර්මය යහපත් පැත්තවත් ධර්මය යහපත් පැත්තවත්ව දිට නෙමේ අපි මේ එක බලන්න ටෝනි දරා සිටින වැඩපිළිවල නැත්තන් සත්්‍යයා දරා සිටින වැඩපිළිවලේ යහපත අයහපත අන්න එක තමයි මෙන්න මේ චක්‍රය සංසාර චක්‍රය මෙන්න මේ සංසාර චක්‍රය කැරකෙරන්නේ සංසාර චක්‍රය කැරකෙන්නේ මෙන්න මෙහෙම ඒ කියන්නේ මෙහෙන් මෙහෙට නෙමි මෙහෙන් මෙට චක්කුංච පටිච්ච රූපේච උපද්ජිති චක්කු ඤ්්‍යාන තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනාපච්චයා පස්සපච්චයා වේදනා චක්කුංච පටිච්ච රූපේච උපපජ්ජති චක්ක විඤඥාන න්නම් සංගති පස්සෝ මේ පැතර කැනකින් මේ පැතර ඇහ ඇහැ නිසා රූපයේ කණනිසා ශබ්දය නාසය නිසා ගන්දය දිවනිසා රස කයනිසා ඉස්පර්ශය මන්නිසා දම්ම චක්කුංච පටිච්ච රූපේ චුපචිති චක්වී ඥාන තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා වේදනාපච්චයා වේදනපච්චයා තන්න හා තන්නහාපච්චයා උපාදාන උපාන පච්චයා බව භවපච්චයා ජාති ඒව මේතස්සකේව ලස්ස දුක්කස්කන්දස සමුදයෝ හෝති මේ පැත්තර කැරකින් මේ පැත්තර කැරකින් ඒ න මෙහෙන් මෙෙට එනවා මිසක් මෙහෙන් මෙහෙට නෙමේ තොට සසර චක්‍රාණකූලයි මේ සකස්වීම මෙහෙමතින් ඒ සකස්වීම තුළ අපි භවයට අංග වෙච්ච මනුස්ස භවයක නිසා අපිට හම්බිලාතිනවා මනුස්සකයක් භවයට අංග දේවකයක් ව නොත් ඒ බවේට අංග දවකයිෙන් ඒත් කරකිින් මේ පැත්තට බවට අංග බ්‍රක්්මකයක් ව නොත් ්‍රහ්මයටට කරකිින් නෙත් මේ පැත්තට. බවට අංග ස්තරිසංකයක් ව නොත්, තිරිසට කරකිින් නෙත් මේ පැත්තට. බවට අංග පෙරේතකයක් ව නොත් ප්‍රේති අට කරකින් නෙත් මේ පැත්තට. බවට අංග අසුරකයක් ව නොත් අසුරට කරකින් නෙත් මේ පැතට. බවට අංග බවට අංග නිරය කයක් වුනොත්, නිර සත්‍යට කරකිින් නෙත් මේ පැත්තට අන්න. චක්කුංච පටිච්ච රූපේච පජිති චක්කුවිඤයාානං තින්නං සංගති පස්සෝ. පස්ස පච්චයා වේදනා වේදනාපච්චයා වේදනාපච්චයා තන්හා තන්නහාපච්චයා උපාදාන උපාදාන පච්චයා බවෝ බවපච්චයා, ජාති ජාතිපච්චයා, ජරාමරණ සෝක පරිදේව දුක්කදෝමන සුපායාස ඒව මේ තස්සකේ වලස දුක්කස්කන්දාස සමුදේ හෝති මෙන්න දුකේ හට ගැනීම. මෙන්න දුකේ සකස්වීම මේ පැත්තර කරෙකින්නේ. කක්ක්‍රය කරක මේ පැත්වට. මෙහෙ මෙට මෙහ මෙහට තමයි කැරකින් මෙන්න මේ වැඩ පිළිවල කියනවා සත්ව පුද්ගල ද්‍රව්්‍ය වොස්තුූ වැඩ පිළිවල මෙ මෙහෙම මෙ 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 මෙම කැරකින් මෙහෙම කැරකින් මෙහෙම කැරකින් මෙම මෙන්න මේ කැරකෙන වැඩපිළිවල අවබෝධ කරන එක තමයි සසර පරේෂණය මේ වැඩ පිළිවල හෝබෝධ කරන එක තමයි සංසාර පරේෂණය ඒනං ධර්මචක්‍රය ධර්මචක්‍රය දැන් ධර්මයාවබෝධයට නමිතියෙන්නේ දැම් මේ කැරකි කැරකි තිනෙන කර්මචක්‍රය චේතනා හම් භික්කවේ කම්මං වදාමි චේතියත්වා කම්මං කරෝතිී කායේනවාචායමානසා චේතනා හම් භික්කවේ කම්මං වදාමි චේතියත්වා කම්මං කරෝතිී කායේනවාචායමානසා එතකොට සිත ප්‍රමුකයි වචනය කය කියන තුන් දොර මුල් කල්ලලා චක්‍රය කැරකිනෝ. කරත්තර ෝද කැරකිනෝ. කැරකෙන්නේ කර්මචක්‍රය. මේ පැත්තට කැරකින්. ජේතියත්වා කම්මන් කරෝතිී ගායේනවා ජායමානසා. එතකොට බුදුහාමුදුරුවෝ මෙන්න මේ පරේෂණය කරන්න මගේ බුදුහාමුදුරුවෝ පෙන්නවා ගගේ සුගත තතාගද තුන්ලෝවක් ඒකා ලෝක කරපු ගෝතම සම්බුදුරජාණන් වහන්සේ ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට පෙන්නවා මොකක්ද පෙන්නුවේ කර්මචක්‍රය කැරකින හැටි. කර්මචක්‍රය කැරකි නැ හැටි. කර්මචක්‍රය කැරකින හැටි. ඕංන් ඔය කැරකෙන කර්මය ධර්මචක්‍රයේ බවට පත්කරගන්නක තමයි භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිපත්තිශාසනය. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිප්තිසාාසනය. ාග්‍යවතු වහසේ ප්‍රති පතිසාසන ඒ කියන්නේ මේ පැත්තට කරකිනක. මේ පැත්තට කරකිනේක. මගේ පැත්තිෙන්ගත් තොත් මේ පැත්ට කරකින්. ඇහැනිසා රූප, කණනිසා ශබ්ද, නාසේ නිසා ගන්ධ දිවනිසා රස කයනිසා යිස් පර්ශ මනසමනිසා ධර්ම මේ පැත්තට කරකි කරකි දීෙන. මෙන්න මේ චක්‍රය තේරුම් අරගන්න කට කියනවා. ආර්ය පරේෂනය. ඒ පරේෂණය තේරුම් අරගෙන ඒ පරේෂණීීමම ජයගත්ත දවසට අපි මේක තේරුන් අරගෙන මේක අනිත් පැත්තට කරකෝනවා. අන්න මේ පැත්තට කරගෙනක අනි පැත්තට කරකෝනවා, ධර්මචක්‍රය. කර්මච්‍රය කර්මචක්‍රය අනි පැත්තට කරගෝරුණනකොට ඒක ධර්මචක්‍රයේ වෙනවා. කර්මචක්‍රය අනි පැත්තට කරගෝනකොට ධර්මචක්‍රය වෙනවා. අනිත් පැත්තට කරකෝනවා කියලා කියන්නේ. නි ප්‍රරකුණවා කියල කියන්නේ ලාබා අලාබ යස අයස නින්දා ප්‍රසංසා සැපදුක කියන ධර්මතා තේරුන් අරගනිමින් තමන් නිහඬවිෙනයක. මේක කරගන්න තමං තමන් පිළිබඳව සෙවිය යුතුයි. තමං තමන් පිළිබඳව සොයනකොට මේ සංසාර සකස්වීම කියනෙක කල් යානමිත්‍ර සම්පත්තිය සත් ධම් අස්්‍රවණය. ජෝ නිසෝ මනසිකාරය දම්මානුදම්ම පතිපදාව කියන සතර සෝතාපත්ති අංගධර්මයන් මුල් කරලා අපි අවබෝධ කරගන්නට මහන්සි වෙන්න ටෝනි. එසේ අවබෝධ කරගන්න මහන්සිවෙනි හම්තාක් පිරිසක් ඇත්නං. ඒ පිසට තතාගත බුදුරජාණන් වහන්සේලාගේ රැකවරණේ මුල් කරලා. කකුසඳ කෝනාගම කාශ්‍යප ගෞතම මහාමෛත්‍රිය කියන. මේ ද්‍රකල්ප පහළබුට සියලු බදුජාණන් වහන්සේලාගේ ආශිරුවාදේ පෙර දරිකරගෙන. උන් වහන්සේලා විවරණය කරලා දෙන ඒ මහා සද්ධර්ම පරියාය අවබෝධ කරගන්නටම වට පරිසරේ සකසා ගනිත්වා. ඒ උදෙසා සියලු බුදුවරුන්ට ගරුකරත්වා. ඒ බුදුවරුන්ගේ ධර්මදාාතුවට ගරුකරත්වා. ඒ ධර්මදාාතුව දරාගත්ත අතීත වර්තමාන අනාගත, ද අ ාො හතන්හන්සේ ද ෞතතු බද්ධ හසන ආාම්භ ච්ච හ සංගපරපුරීද අනාගතයේය පහල වන කාසාාවක කන්්ටක භික්ෂූ දක්වා. සියලූම් මහා සංගරත්නයට ගරු කරන තැනකින්. සංගයාට ගරු කරමින් ධර්මය අවබෝධ කරගන්නට බෙහෙසේන්න ඕෝනෙ. ඒ උදෙසා සගගුණය පිහිටවන්න. ධර්මය අවබෝධ කරගන්ට බුදුන් දකින්නට අපි වට පරිසරය සකස්. ගත යුතුයි. ඒ වට පරිසරය සකස් කරගන්න නං, නත්ති මේ සරනං අ්ඥං, බුද්ධෝ මේ සරනංවරන්, නත්ති මේ සරණං අඥං, දම්මෝ මේ සරණං වරන්, නත්ති මේේ සරණං අ්ඥං, සංගෝ මේ සරණංවරං කියන තැනින්. තෙරුවනම ප්‍රමුඛ කරගන්න ට ඕනි. තෙරුවනම ප්‍රමුඛ කරගන්න ඕෝනි. තෙරුවනම ප්‍රමුඛරගන්න ටඕනි. තෙරුවන ප්‍රමුmuka කරගෙන, කර්මය වැඩ කරන හැටි. කර්මය සකස් වෙන හැටි බීජනයාම චිත්ත නියාම, කම්ම නයාම, රිතුනියාම ධම්ම නයාාම කියන න්‍යාම ධර්මයන්ගේ සකස්වීම. එක යන සමස්ත ධර්මතාවය සකස්වීම අවබෝධ කරගන්න මහන්සේ වෙන්න ටෝනි. ඒ අර්ථයෙන් අපේ පැරණි මුතුන් මිත්තෝ මේ බීජයත් චිත්තයත් කර්මයත් ධර්මයත් බීජ චිත්ත, කර්ම රිතු ධර්මතා හෙවත් මේ ධර්මතාවේ තේරුම් ගන්නටත්. ඒ ඇත්තෝ ඒ ධර්මතාවේ සුගති ස්වභාවත්, දුගති ස්වභාව අවබෝධ කරගන්න බහෙසුුණක්. ඒ ධර්මතාවේ සුගති දුගති ස්වභාවය අවබෝධ කරගන්නට හේසිච්ච. අපේ පැරණි මුතුන් මිත්තෝ මෙන්න මෙහෙම කියනෝ. අහස බලා අහසම පිරික්සූ, පොළව බලා පොලොවෙෙන් වැඩගත්තුූ අහස පොලොව මැද, බුදු වුණ මිනිස්සූ. අපට කිව්වේ හිරු දෙවිඳුගේ මිනිස්සු. අහස බලා අහසම පිරික්සූ, පොළව බලා පොලොවෙන් වැඩගත්තුූ. අහස පොළව මැද බුදු වුණ මිනිස් සූ. අපට කිව්වේ හිරු දෙවිඳුගේ කවුද මෙතන හිරු දෙවිදු කියන්නේ. හිරු කියන්නේ. යහපත කියන අර්ථය. එතකොට යහපතය අග්‍රම යහපත තමයි ලොවතුරා බුදුරජාණන් වහන්සේ. ඉර නැත්තං අපි ආලෝකේ නැතිවුණු මුොකුත් කරගන්න වෙෙන නෑ. තකට මේ සූරයටත් මේ සූරය මණ්ඩලටත් යහපත වෙලා තියෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේගෙන් එක වෙලාවක සූරදි්‍ය රාජය කෑ ගහල කියන්නේ. නමෝතයේ බුද්ධ වීරත්තුූ විප්පමුත්තෝසි සම්බධී සම්භාත පටි පන්නෝස්මී තස්ස මේ සර නංභවාතිී බුදුරජාණන් වහන්ස මාව බේරා ගනු මෙැෙනවි. සූරදිව්‍ය රාජයත් හෙමකෑ ගහනවනං. සූරයන්ගෙන් යපෙන සූරයාගෙන් යපෙන, මේ ඉරෙන් යපෙන අපි ගැන කවර කතාද. ඒ අර්තෙන්. පිටත් තියෙන පිළිසරන නත්ති මේ සරණං අඥම් බුද්ධෝ මේ සරණංවරන් නත්ති මේ සරනං අඥන් දම්මෝ මේ සරණංවරන් නත්ති මේ සරණං අ්nyaං සංගෝ මේ සරණංවරං නත්ති මේ සරණං අ්ඥං නිබ්බානං පරමං සුකං නත්ති මේ සරණං අnyaං බුද්ධෝ මේ සරණංවරං නත්ති මේ සරණං අnyaං දම්මෝ මේ සරණංවර නත්ති මේ සරණං අ්ඥං සංගෝමය සරණංවරන් නත්ති මේ සරණං අඥන් නිබ්බානං පරමංසුකං. අන්න මෙන්න මේ ධර්මය අවබෝධ කරගන්නයි බුදුරජාණන් වහන්සේ. එදා ධම්ම චක්කප පවත්වන සූත්‍ර දේශනා විඳලා මහා පරි නිබ්බාන සූත්‍රය දක්වා. ඒ සුත්තගගේය වේයා කර උදාන ඉතිවත්ත ජාතක අ්භූත වේදල්ලා දී වශයෙන් ගාතා අත්්ූත වේදල්ල කියන. නවාංගු ශ්‍රාස්සෘු නවාංග ශ්‍රාශෘූ හසනීම ජියමාන කරන්න. ඒ ජියමාන කරන්නේ මේ කැරකෙන කර්මච්‍රය ධර්මචක්‍රය තුළින් අවබෝධ කරලා. ඒකනස් තමන් තන් තුලින් බුදු හාමුදුරුවන්ගේ අනුසාසනාව ගුරුතන්නේහි තබාගෙන තමන් තමන් තුළින් අවබෝධ කරලා මෙන්න මේ කර්මය නවත්තන කර්මය නතර කරන කර්මචක්‍රය අනිප පඇත්තර කරකවරන ධර්මචක්‍රය අවබෝධ කරලා සසරින් එතර වෙන ප්‍රතිපදාවක් කි්වා. ඒ ප්‍රතිපදාව තමයි සෝවාන්. සකදාගාමී අනාගාමී අරිහත් කියන සතර මග සතරපල, සතර මග සතරපල, සතර මග සතරපල, සතර මග සතරපල. සතර මග සතරඵලයේ ඒක අයන මාර්ගය වන්නේ. ඒක අයන මාර්ගය වන්නේ ඒක අයන මාර්ගය වන්නේ භාග්‍යවතුන් වහන්සේලාම විවරණය කරන ආරිය අෂ්ඨාංගික, මාර්ගය ආං ඒ ආර්ිය අෂ්ටාංගික මාර්ගය අව බෝධකර ගන්න අපි බුද්ධරත්නය ධර්මරත්නය ආර්ය මහා සංගරත්නය කිව් හම එතන ඉන්නවා සතර මඟ සතර පල අනුගමනය කළපු අවබෝධයට පත්ච්ච පිරිසත් කල්්‍යයාන ප්‍රතා ජන පිරිසත් කිය න අර්ථයෙන්. ඒත් පිරිස. ඒ සියලු මහා සඟ පිරිස අනුගමනය කරමින් එ සියලු මහා සඟ පිරිස අනුව කටයුතු කරමින් උපාසක උපාසිකා වෙච්ච ඔබ ශාසනයට ධනමානයපෝ පස්ථාන පූජා කරමින් ශාසනය අවබෝධ කරගන්න මහන්සිවෙන්නට ඕනේ ශාසනය අවබෝධ කරගන්නවා කියන්නේ මෙන්න මේ ධර්ම චක්‍රය අවබෝධ කර ගැනීම ඒ උද සාතෙරුවනේ අනන්ත ආශිරවාදය. තෙරුවනේ අනන්ත රැකවරණය ඔබ සෑමසිලුදිනාටම ලැබේවා. ඔබ සෑමසිලුදිනාටම ලැබේවා. තව තව ධර්මය සොයන්න. ධර්මය විමසන්න ධර්මය අවබෝධ කරගන්න. ධර්මය සොයන්න ධර්මය විමසන්න ධර්මය අවබෝධ කරන්න තමා තුළින් අනුම් තුලින් නොවෙේ තුළින් එසේ සොයා සපයා අවබෝධකරගෙනේ ගමනයන්න ගමනයන්නට මේ මහා බද්‍රකල්පේ සියලු බුදුරජාණන් බහන්සේලාගේ ආශිරවාද ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීනාමේ මුල්කරමින් ඒ සුගත තතාගත සිද්ධාර්ථ ගෞතම සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීනාාමේ මුල්කරමින් හැම දෙනාටම ලැබේවා. අප්‍රමාදී භාාවේ සැලසේවා නිවනම 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 සැනසුම්ම සැනසුම වේවා. නින නිවන නිවනම සැනසුම සැනසුම වේවා. නිවනම නිවන නිවනම සැනසුම සැනසුම වේවා. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ ඉතිපි සෝභගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පණ්ඩු සුගතුෝ ලෝකෙබිදු අනුත්තරු පරස දම්ම සාරතිී සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවාතිී ස්වාකාතෝ භගවතා දම්මෝ සංදිිට්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ වි්ඥූහිීතිී. සුපටි පණ්ඩු භගවතු සාාවක සංගූ උජු පටි පන්ලු භගවතු සාාවක සංගූ ඥාය පටිපණ්ඩු භගවතු සාාවක සංගෝ සාමීචි පටිපණ්ඩු භගවතු සාාවක සංගූ යදිදං චත්හාාරි පුරිසයුගානි අට්ට පුරිසපුග්ගලා ඒස භගවතුෝ සාභක සංගූ ආහුනෙයු පාහුනෙයු දක්කිනෙහිූ අංජලි කරනයෝ අනුත්තරං පුංයක්ක් කෙත්තං ෝති හොඳ පින්වතුනේ අද දවසේදී මේ ධර්මාණු ශාස්සනාව සිද්ධ කරන්නට තමන්ගේ සැද හැති දාකත්වය ලබාදීලා තියෙන්නේ. දෙදස් දහනමය පෙබරවාරි පස් වන දින දායකත්වය දැරුවා අයාතරින් බියෝ වූ සනිී ප්‍රේමරත්න දොළවත්ත ස්වාමි පුෘුෂයා පියාණන් සීයා සිහිකර බිරිඳ ලෝගුස් ඉද්‍රාණි හෙට්ටියාරච්චි අච්චිනි උමංගා දුළවත්ව දියනිය ආසිරි උමයංග දුළවත්ත පුතා චමීෂා අංජලී සිල්වාදියනිය සනුමි සහන්සා රන්ඩුළු බණ්ඩාර මිනිබිරිය සමිද්ධී තිලක රත්න රඳුළු බ්ඩාර පුතා ඇතුළු පවුලේ සෑම දෙනා විසින් මේ උතුම් ධර්මදානය සඳහා සැදඇැති දායකත්වය ලබාදී තිබෙනවා. ඒ ඇත්තන්ගේ අරමුණ පරලව සැපත් සනී ප්‍රේමරත්න දුළවත්ත පියාන නැතුළුව සතරවරිගම මියගිය සියලු ඥාතීන් මේ උතුම් ධර්මදානයෙන් චනිතවන්නාවෝ මහාපුුණ්‍යකුසලය අනුමෝදංවෙත්වා. සසර බවගම්මන කර්ම බවගමන සුවපත්වේවා ධර්මය වැටහේවා නිවන් මග පූර්ණය වේවා පූර්ණය වේවා. පූර්ණය වේවා. ගරු දේශකයානන් බහන්සේලා ඇතුළු සියලු ලෝක සියලු සත්පයන්ට අප්‍රමාදී භාාවය සැලසේවා. නිවන් පූර්ණය පිණිස හේතුවාසනාාවේවා. සියලු වසංගතබිය රෝගබිය සියලු ෝක සියලු සත්තුයෝ නිබ්බාන පරමසුකේෙන් සුකිත තරවෙත්වා. නිබ්බාන පරමසුකෙන් සුකිත තරවෙත්වා. නිබ්බාන පරමසුකෙන් සුකිත තරවෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ දායකත්වය දැරූ පිරිස. ඒ ඇත්තෝ ප්‍රාර්ථනා කරණාආකාරයටම සසර දුක කෙලවර කරන සතර මග සතර පල අවබෝධකරමින් නිවනිින් නිවී සැනසීම පිණසම මේ සියලූම ධර්මදානමය පින්කං හැම දෙනාටම හේතු උපනිශ්‍රය වේවා සියලු සත්‍යෝ සසර සුව පත්වේවා. නිවනමවේවා. නිවනමවේවා නිවනමවේවා. ඉච්චිතං පත්තිිතං තුයිහං කිප්පමේව සමිජ්ජතුූ සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා චන්ඩෝ පන්නරසීයතා ආයුරාරෝග්‍ය සම්පත්පී සග්ග සම්පත්ති මේ වච අතෝනි බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතුූ. සසගසිියල් බඹලොව වසන දෙවියනිි උරගගොරුලොයක් බෝනරං අසුරයිනි නොළගමළඟදිය ගොඩ සෞසතුනිී සමගමෙපින් අනුමෝදං සමසිතිනී, වාත දෙරනට පටන් නොහැරම අකනිිටාබඹලොව පටන් භූත යක්ෂෙන් බෙසන පිසසුන් මෙැසිමදුරුකුරු කුහුඹුවන් සතත මෙතහස මැදහසුන්යුත් හිතමිතුරු නැති යහලුවන් අපේ ගුරුවර දෙමාපිය සහ සියලු නෑසියෝ ගනිත් වාමිපින්. උදේට පායන හිරුදවියන්ටයි සවසට පායන සඳ දෙවියන්ටයි සතර වරම්දව් රජදරුවන්ටයි සිහිකරපිින් දෙමු නිවන්දකින්ටයි අප සැමෑති දැඩිකළ දෙමාපියන්ටයි නිපුුණපුහුනුකල ගුරුදගුරුන්ටයි මෙසිියලු සක්වල වසනා. බ්‍රක්්ම දේව මනුස්ස සතර අපපාගත සියලු ලෝක සියලු සබවයන්ටයි සිහිකර පිින්දෙමු මෙන්සිතකින් නිවංදකින්ටයි සබබේ බුද්ධා බලපතා පච්චේ කානංචයංබලං, අරහන්තානංචතේජන රක්කං බන්ධාමි සබ්බසූ සබබේබුද්ධා බලපතා පච්චේखाනංචයංබලං අරහන්තානංචතේජන රක්කං බන්ධාමි සබබසූ සම්බේ බුද්ධා බලපතා පාච්චේකානංචයංබලන් අරහන් තානංචතේජේන රක්කං බන්දාාමි සබ් සෝ අභිවාදන සීලිස්ස නිච්චංබුද්ධාපචායිනු චත්තාරෝදම්මාවඩ්ඩන්ටි ආයු වන්නෝ සුකංබලන් ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේ වච අතෝනිි බාන සම්පත්තේ ඉමිනාතේ සමිජ්ජතු සුවිසි අනන්ත ගුණබලයෙන් සද්ධර්ම අවබෝධයම සැලසේවා නිවනම වේවා නිවනම වේවා නිවනම වේවා සැන සුම වේවා සැන්න සුම වේවා, සැන සුම වේවා, සුවපත්පේවා තෙරුවහන් සරණයි. දේශක්කයෝ නිප්පාඩන්